සෑම දෙනාටම සුබ දවසක් ප්‍රරාර්ථනා කරමින් සඳදාහන ස්ට්‍රලජ YouTube චැනල්ල එක ඔබ සාදරෙන් පිළිගන්නවා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සරල වාස්තු නිමසක් ඉදිකරමු වීඩියෝ මාලාවේ ප්‍රවේශයක් විදියට මූලික වීඩියෝ අද අපි සසාකච්ඡාගයන්නු බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම, එකටාලුත් කෙනෙක් නම් සප්ස්්‍රයි් කරන්න ලයික් කරන්න කැමැට් කරන්න ෂයා කරන්න කියල කියනවා ඒවගේම අදි මේ වාස්තු වීඩියෝ මාලාය පළමු වීඩියෝ තමයි මේක ඉදිරිපත් කරන්නේ මම වාස්තුේදී හස්තරයකාශිල්පී ජෝතිසවේදී සුමන පාල කරුණාරත්න මුලින්ම අපි වාස්තුනව සක්කිදිී කරගන්න ගොට ගොඩාක් සෑහෙන කරුණු සල්කා බලන්න අවශවෙනවා මූලික වශයෙන් තාමත් සරල කුණ කරුණුකාරණා සමග මෙම වීඩියෝ මම ඉදිරිපත් කරන්න බලාපුොරොත්තුවෙන්නේ ගොඩාක් අයට මේක ගොඩාක් ගැඹුරුට විග්‍රහ කරලා ගැමුරුදේ ඉදිරිපත් කරන්න අපි සූදානම් හුණොත් වෙන්නේ ඒ අයට ඒක කරගන්න බැරුවේ යනම් එම නිසා ගොඩාක්ම සරලාකාරෙන් තමයි මේ විග්‍රහකිරීමට මම් බලාපොරොත්තියන්නේ මොලින්ම අපි බලන්න ඕන නිවසක් තනාගැනීමට යෝගග්‍ය ඉඩම එකමිල්ල දී ගන්නවාද තිබෙන ඉඩමක්ත යන වග තමයි බලන්නන්න අනතුරුව එහි මේ වාස්තු පිහිටීම කොහොමද කියලා අපි බලන්න ඕන ඊළඟට වර්තමානයේ වන්දේසිීඩම් වගුරු බිම්වැනීඩම්ට නිවසක් සාදා ගැනීමේදී අත්‍යවාරාම් යොදා ගැනීමේදී ලොකූ වේදමක් දැරීමට සිදියෙන කියන්නේ ගොඩ කල සහ වගුරුබිම් වගේ හිඩම්වල වන්දීසිීඩම් අපිට බොහෝදුර දකින්න ලැබෙනවා එින් ඉඩමක් ලැබුණ ටිකක් අපිට සෑන්වෙදමක් දරන්නනවා එය හොඳින් පරික්සා කරගත හිුතුවෙනවා ඒ වගේම ඉඩ මේ පස කොහොමද බෑවුම් ජලය බැසයාම වැනි කරුණු මූලිකව බලපානවා අනිත්්‍යක තමා ඉඩමි හැඩේ. වාස්තු විද්‍යානුකූලෝ අසුභපල සුබපල කියලා ඉඩම්වල ලබා අ ස ලබා දෙන්න හැඩ කීපයක්ම තියෙනවා. මෙන් වඩාත්ම නිවසක් තැනීමට සුදුසු හැඩවන්නේ සමචතුර ස්්‍රහා රිජුකෝනාස්්‍ර හැඩෙන් යුත්ත. ඉඩම් තමයි ඉතාම සුබඵල ගෙන දෙන්න ඉඩම් ලෙස අපට වාස්තුවිද්‍යාවේ ඉගැන්නෙන්. ඉන් අනතුරුව ඊට පස්සේ මේ දක්ස සැලසුම් ශිල්පියගුලවා වාස්තුවිද්‍යානුකූලො සැලසුම සක්සා ගැතයුතුයෙනවා. මෙහිදී වාස්තුරට මූලික තැන ලබාදමින් තමයි එම සැලසුම සකසාගතයුතු වෙන්නේ ඔබට වාස්තුවිද්‍යානුකළ නිවසක් අවශ්‍ය නම් තවදයක් තමා ඉඩ මේ බෑවුම ඉඩ මේ බැවුම මොන පැත්තටද දීක බලන්නන් ඉඩ මේ බෑවුම උතුරට ඊසානට නැගෙන හිරට ජල්ලය ගලායාමක් පෙන්ඩුම් කරනව නම් වසක් තැනීමට එම භූමිය යෝග්‍ය භූමයක් වෙනවා එසේ නොඕන වුනත් එය විශාල දෝසයක් ලෙස සලකරන අවශ්‍යනෑ භූමේ ජලය බැසයාමට සැලස්වීමෙන් එම දෝෂය මගහරවාගත හැකි නිසා තවදයක් තමා ඉඩ මේ පලල ඉඩ මේ පලල අවම වශයෙන් අඩි හතලයක්වත් තිබෙනවනම් හොඳයි නිවාස සැලසුමය වාස්තුවිද්‍යානුකූලොව ස්ථානගත කරගන්න පුළුවන් වෙනවා මේ එම ප්‍රමාණවත් අඩුමතරමේ තියෙනවනම්. වැඩ කරගෙන යන්න ලේසන හැකියාවක් තියනවා. පල් අඩු ඉඩමක් නම් අපට අන්දභිත්තියදීමට සිදුවෙනවා නිසා එය සුභවෙන්නේ නෑ. ඒ වගේම ප්‍රේතපාදයටවීමක්හිදී සිදුවෙනවා. නාගරික පරිසරයක් තුළනම් අන්දවිිදතියදීම සිදු කරනවා ඒ කියන්න ඉඩ නැති නිසා. නමුත් තමට වාස්තුවිද්‍යානුකූල නිවසක් අවශ්‍ය නම් මේ ගැන සෑලිකිලිමත් වියේුතුයි. එතකොට තමා අපට වාස්තුවිද්‍යානුකූල සුබ්භ නිවසක් තනාගැනීමට හැකියාව ලැබෙන්නේ. තවකරුණක් තමා, නග්‍ර සභා ප්‍රාදේශී සභා මානගර සභා බල ප්‍රදේශයන් තුළ මයි මේ සිට තැබියතු දුර්‍රමාණයක් තියනෝ ඒ පමා තබා තමයි අපි සැලසුම අනුමත කර ගැනීමට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉඩම පලල වැඩියෙන් තියෙන තරමට ගොඩක් හොඳයි. ඒ වගේම ඉඩම කොටස් හතරකට පාද බෙදාගැනීමට සිද වෙනවා. එයින් පළමු කොටස ප්‍රේතපාදය වෙනවා දෙවනි කොටස මනුෂ්‍ය පාදය වෙනවා. තුන්ගනි කොටස දේවපාදය වෙනවා. ඒ වගේම මැදම කොටස බ්‍රක්්ම පාදය වෙනවා. කුඩායිඩමක නම් ප්‍රේතපාදය සම්පූර්ණ ඇතහැරීම අවුම වෙනවා. න ප්‍රේතපාදය අතහැරීමට බැරි අවස්ථාවක් උදාාවෙන නමුත් උතුර ඊසාන නැගෙනහිරකෝනය වැඩිපුර ඉතිරිකර ගැනීමට හැකියාවක් ලැබෙනවනං එම නිවසට වඩාත් යෝග්‍ය වෙනවා. මෙහිදී අප මතක තබා ගැතයුතු වෙනවා නියමාකාරයට ප්‍රේතපාදය අතහැර පාදබදීමට, නංතින් අපට අකර කාලකට හෝ වැඩි ප්‍රමාණයක් ඉඩම තිබියයුතු වෙනවා. නියම ආකාරයෙන් පාද බෙදාගෙන ප්‍රේතපාදය අතහැර බ්‍රක්්මපාදය අතහැර මනුස්්‍යපාදය දේවපාදයට අස් වන ආකාරයට නිවසක්සාදා ගැනීමට හැකිවෙන්නේ තිකක් විශාල ඉඩමක. තමයි හරියට පාදබෙදාගන නියමආනු වාස්තු විද්‍යානුකූලව නිවසක් කිදි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ එසේ පාද පෙදීමට හැකියාවක් ඇති තරමක් විශාල ඉඩමක තමයි නියමාකාරයෙන් එය සිදුකල හැකිවන්නේ නමුත් කුඩා නිවාසවල වාස්තු ක්‍රියාත්මක කිරීමට නොහැකි යන්න නෙවෙයි ඒ අදස් කරන්නේ ට ගොඩාක්ම නිවැරිදිම වාස්තුට අනුව බාධ බෙදාගන නිවසක් ඉදි කර ගැනීමට නම් ටිගක් විශාල ඉඩම තමයි අවශ්‍ය වෙන්න ඉතිං ඉතාමක් සරලව සරල වාස්තු නිවස ඉදිකරමු කියන වීඩියෝ මාලාව ප්‍රවේශයක් විදියට මම එම වීඩියෝ ඉදිරිපත් කරන්නේ ඊළඟට ගොඩ අක්කරුණු සයනෝ දිරිපත් කිරීමට නිවසසාධ තැනට යනකං වාස්තු සම්බන්ධව ඉතිං නැවදත් ඊළඟ වීඩුවකින් හමවෙන්න බලාපොරොත්තියවා වැදගත් කරුණු කීපයක් සමග ඉති එම කරුණු සමග හමුවනතුරු සෑම සියලු දෙනටම වාසනාවන්ත තවසක් වෙන්න කියලා. राத்திना करோ